අපි මේ කියන අවන්හල්ට පැමිණින කෙනෙකුට දෙලුම් යෂපානය මෙන්ම දෙලුම් පොත්තෙන් හදන අෞෂධිය තේපාන දෙලුම් ජෑම් දෙලුම් ඉන්හන දෙලුම් මල් තේපාන මෙන්ම. දෙලුම්වලින් සාධන රූපලාවන්‍ය නිෂ්පාදනද මිලදීගන්න පුළුවන්. දෙලුම් කියන්නේ සෞඛ්‍ය සම්පන්න බවින් ඉහල දිව්‍ය අෞෂදමය පලතුරක් දෙෙලුම් යුෂ මගින් ඕනෑම රෝගියකුගේ ශරීර ශක්තිය වඩවන අතර නිරෝගී පුද්ගලයන්ගේ පිළිකා අවධනම් අඩුකරවනවා ඒ. ප්‍රති ක්ෂීකාරක බහුල පලතුරු අතර ඉදිරිෙන්ම දෙලුම් සිටින බැවින්. දෙලුම්වලින් පිළිකා සුව වන බවට සමාජය මිනිසුන් අතර වැරදි මතයක් ද පවතිනවා. ඇත්තෙන්ම පිළිකාරෝගීන්ට කීමෝ තෙරපි වැනිී ප්‍රතිකාරවල්දී ආහාර රචිය අටුවන අතර ඔන් ස්වාභාවික දියරමය ආහාරයක් ලෙස දෙලුම් භාවිතයෙන් රුදිර මට්ටම මෙන්ම ශරීර ක්තිය වර්ධනයවීමක් සිද වෙනවා මේ හේතුවෙන් පිළිකා රෝගීන් අතර. මිලෙන් වැඩි දෙලුම් ප්‍රියතම ආහාරයක් ලෙස හැඳර්වීමට පුළුවන් මේ කියන්නට යන්නේ ලෝකයේ දෙලුම් සඳහම පමණක් වෙන්නනු එකම අවන්හලක් යන එහි අයිතිකරු අපේ රටේ තරුණ ව්‍යවසායකයකු වීම මහත් ආඩම්බරයා. මාතකඩාර දෙලුම් බාර නම් මේ අවන්හල පිහිටා තිබෙන්නේ අපි කවුරුත් දන්නා අපේක්ෂාරෝහල අසලයි. එහි අයිතිකරු අසික පින්සර සමර සේකර නම් තරුණයෙක් මේ ඔහු දිරියන් ගොඩනැගූ මාතකඩාඩ දෙෙලුම් බාට සන්නාමය ගැන විතරයි. දෙෙලුම්වාර්ය ලෙස හඳුන් වන්නේ සැත්තැම්බ සිට දෙසැම්බර් දක්ක් කාලයයි. එම කාලියයට දෙලුම් ඇති තරම් තිබුණත් අවාරයට කඩවල ඒවා ගිනි ගනම්. මේට පිළියමක් ලෙස කල් තබාගත හැකි දෙලුම් යුෂ නිෂපාදනය කරන මේ තරුණ ්‍යවසායකයා. අවසානයේ නතරවන්නේ දෙලුම් නිෂ්පාදන බොහෝමයක අවන්හල මේ අවන්හලේ අවාරයට පවා දෙලුම් විශෂ මිලදී ගැනීමට හැකිවීම විශෂත්වයා සියට සීයක් ස්වාභාවික මෙන්ම. අවුරුද්දක් වැනි කාලයක් කල් තබාගත හැකි අයුරිින් නිෂ්පාතිනය කරන මේ දෙලුම් යුෂානය කාර්මික තාක්ෂණික ආයතනයෙන්ද සහතික කරති වෙනවා. මේ අවන්හලට පැමිණිෙන කෙනෙකුට දෙලුම් විුෂපානය මෙන්ම දෙලුම් පොත්තෙන් හදන අෞෂදිය තේපාන දෙලුම් ජෑම් දෙලුම් ඉන්හන දෙලුම් මල්තේපාන මෙන්ම. දෙලුම්වලින් සාධන රූපලාවන්නේ නිෂ්පාදනද මිලදීගත හැකියි. ඇත්තෙන්ම අවුරදු හතරක්වැනි කෙටිකාලයකදී මේ තරුණ වවසාහකයා බොහෝ දුරක් පැමණතිබෙනවා. ඔහු බොහෝ පිරිසගේ ජීවනවපායට අත දෙන තරුණේ. තම කර්මාතශාලාවේ විසි දෙනෙකු පමණ සේවය කරන අතර තිස්ස මහරමය අවට මෙන්ම බොහෝ ප්‍රදේශවල දෙලුම් අවන්නන්ටද අසිකගේ මේ දෙලුම් අවන්හලෙන් ලැබෙන්නේ. මන පිටි වහලා මාතකඩාර දෙලුම් අවන්හලෙන් සිදුවන විශේෂම දෙයක්තියනවා. ඒ පරිත්‍යාගශීලීන්ගේ ද සහයෝගෙන් නොමිලේ පිළිකාරෝගින්ට දෙලුම් යුෂ ලබාදීමයි මේ අවන්හලේ එක් පසෙක වීදුරුවක මුදල්ග වූ රිසිට් පත් අලවා ඇති අතර ඒවායින් තම කලිනිික් අංකේ පෙන්වා නොමිලේ දෙළුම් යුෂ ලබාගැනීමට හැකි අවක් පවතිනවා ඒ සහඳ බොහෝ පිරිස් පැමිණෙනවා. මෙම පරිත්‍යාගිශීලීගේ මෙම. නොිලේ දෙලුම් විුෂ බාගන්නා අයගේ නම්ද මනා විනිවිධභාවයකින් ලේඛනගත කර තැබීමට ද අසික අමතක නොකරයි. මෙසේ නොමිලේ දෙන දෙලුම් යුෂවලට අවන්හලගානේද නොමිලේ යම් ප්‍රමාණයක් ලබා දෙන්නේ පරිත්‍යාගයක් වශයෙන්. මෙවැනි ව්‍යවසායකයන් අපට රටට බොහෝ වටිනවා. අසික නම් ව්‍යවසායකයා මෙගමන පැමිණ ඇත්තේ තනිවමයි. ේ නම් ඔහුට මෙව්‍යාපාරය මුළු ලෝකය පුරාම ගෙනෑමට රජයෙන්ද උදවු ලැබිය යුතුයි. එයින් අප රටට විදේශවිිනිමේ මෙන්ම අපරටේ නමද ලෝකෙට පහසුවෙන් තවතවත් ගෙනයා හැකි බවටයි අපේ විශ්වාසය.